ඔබ දන්නවා ලංකා පුරා ඉතාමත් වේගයෙන් පරිසර හානිය සහ වන විනාශයන් ඇති වෙන තත්ත්වයක් තමයි දැන් මේ අපි කවුරුත් ඔබ අපි කවුරුත් ගත කරමින් ඉන්න වෙලාව. ඔබ දන්නවා මේ වෙද්දිත් රටේ ප්‍රසිද්ධ කරුණක් බවට පත් වෙලා තියෙනවා විශේෂයෙන්ම ගෝඨාභය මහත්තයා ගම සමග පිළිසඳරක් කියන වැඩසටහනක් පටන් අරන් තියෙනවා. ඒකේ ගෝඨාභය මහත්තයත් එක්ක ගම පුරා ඩෝසර් යන්න පටන් අරගෙන තියෙනවා. ඒ ඩෝසරෙන් මුළු රට පුරාම තියෙන පරිසර පද්ධතියන් විනාශ කරන්න පටන් අරගෙන තියෙනවා කියන එක අද පොදු මතයක් බවට පත් වෙලා තියෙනවා. විශේෂයෙන්ම ගෝඨාභය මහත්මයා තනමන්විල කුකුල්කටුව ගම්මානයේ කරපු ජනවාරි මාසේ 30 වෙනිදා කරපු ගම සමග පිළිසඳරත් එක්කම රටේ සංවාදයක් ආවා. විශේෂයෙන්ම දහයියාගල අභය භූමිය විශාල වේගයකින් විනාශ වෙන්න පටන් අරගෙන තියෙනවා. කූට ව්‍යාපාරිකයන් ඒ අභය භූමියේ විනාශය අත්පත් කරගනිමින් ගමන් කරන්න පටන් අරගෙන තියෙනවා කියලා. ඉතින් ඒක නිසා සමාජවාදී තරුණ සංගමයේ විදිහට අපි කල්පනා කරා මේ පොදුවේ මේ වෙන සිදුවීම් වලට අපි මැදිහත් වෙනවා වගේම විශේෂයෙන්ම දහයියාගල අභය භූමියට මේ වෙමින් කියන තිබෙන වන විනාශය අපි ගිහිල්ලා ඒ පිළිබඳ සොයා බලන්න සහ ඒ පිළිබඳ ඇත්තටම වෙන්නේ මොකද්ද කියන දේ අපි බලන්න අපි පෙබරවාරි මාසේ 20 සහ 21 කියන දවස් දෙකේ අපි දහයියාගල අභය භූමියට ගියා. එතකොට ඒ අභය භූමිය තුල මේ වෙමින් තියෙන ඊයේ රෑත් වෙනකන් මේ වෙමින් තියෙන කියන්නේ ගත්තොත් ගෝඨාභය මහත්මයා ගම සමග පිළිසඳරක් කරේ පෙබර ජනවාරි මාසේ 30 වෙනිදා අද මාර්තු මාසේ පළවෙනිදා පුරා මාසයක් ඇතුළතදී දැවැන්ත විනාශයකට දහයියාගල අභය භූමියේ පත් වෙමින් තියෙනවා. ඉතින් ඒක නිසා අපි ගත්තොත් එහෙම මේ තමයි දහයියාගල අභය භූමියේ මේ කහපාටින් දැක්වෙන්න තියෙන ඒ අලි කොරිඩෝව නැත්තම් ඒ තියෙන ප්‍රදේශය. එතකොට මේ දහයියාගල අභය භූමිය කියලා කියන්නේ උඩවලව ජාතික වන උද්‍යානත් ඒ වගේම බෝගහපිටිය සහ සොරහුගුණේ වනාන්තරයේත අතරමැද තියෙන දහයියාගල අභය භූමිය. මේක ගත්තොත් එම අක්කර 6635ක් තියෙනවා. ඒ වගේම ජූලි මාසයේ කියන්නේ 2002 ජූලි මාසයේ 7 වෙනිදා තමයි මේක අභය භූමියක් ලෙස ගැසට් කරලා තියෙන්නේ. එතකොට ගත්තොත් මේ කහපාටින් දැක්වෙන මේ අලි ගමන් කරන ප්‍රදේශ අලි ගම අලි කොරිඩෝව බවට පත් වෙලා තියෙන අලි මංකඩ බවට පත් වෙලා තියෙන මේ දහයියාගල භූමියේ දිනකට ගත්තොත් එහෙම පරිසර වේදීන් කියන්නේ 30කට වඩා වැඩි පිරිසක් අලි ඇතුන් ගමන් කරන ස්ථානයක් බවට පත් වෙලා තියෙනවා. එතකොට මේ කහපාට දක්වලා තියෙන ප්‍රදේශයට අනිත් දෙපැත්තේ ගත්තොත් එහෙම ගම්මාන 30කට වඩා වැඩි ප්‍රමාණයක් දැනට මිනිසුන් වගා කරනවා ගමේ මිනිස්සු සිටිනවා. එතකොට මේක ගත්තොත් එහෙම ඔබට පේනවා ඇති මේ අලි ගමන් කරන මාර්ගය ගත්තොත් එහෙම එක පැත්තකින් සමනල වැවේ සිට අනිත් පැත්තේ කුමන ජාතික වන උද්‍යානයේ දක්වා වෙච්ච විශාල බිම් තීරුවක් තියෙනවා අලින් ගමන් කරන මාර්ගයක් බවට පත් වෙලා තියෙනවා. එතකොට මෙන්න මේ මාර්ගයේදී තමයි මෙන්න මේ අපිට දහයියාගල අභය භූමිය මතුවෙන්නේ. එතකොට අපි මේ දහයියාගල අභය භූමියට ගියාට පස්සේ මේ දහයියාගල අභය භූමිය ඇතුලේ වෙලා තියෙන සියලු සිදුවීම් අපි දවස් දෙකක් පුරා අපි නිරීක්ෂණය කරා. එතකොට ඒක නිසා අපි බලාපොරොත්තු වෙනවා විශේෂයෙන් මේ ගිය ඡායාරූප සහ වීඩියෝ සියලු දේවල් අද මේ මාධ්‍ය ආයතන වලට සහ මාධ්‍යවේදීන්ට CD එකක් මාර්ගයෙන් ඔබට මේ වීඩියෝ ටික සියල්ලම ලබා දෙන්න. නමුත් මෙහි අදහසක් ඉදිරිපත් කරොත් මේ තියෙන්නේ දහයියාගල අභය භූමියට අද අත්පත් වෙලා තියෙන ඉරණම. එතකොට අක්කර ගණනාව කියන්නේ අක්කර 6000 ගණනක් තියෙන අභය භූමිය ඇතුලේ දැවැන්ත ලෙස අක්කර 10000 ප්‍රමාණයක් එක් කොටස්වල සුද්ධ කරන්න පටන් අරන් තිනවා. සර්ගේ ඩෝසරේ ක්‍රියාත්මක වෙන්න පටන් අරගෙන තියෙනවා. එතකොට මේ තියෙන තවත් එක් ඒ ප්‍රදේශයේ තියෙන ඡායාරූපයක්. ඒ වගේම දැවැන්ත රුක්ෂණ අවුරුදු 75-100 පැරණි ගස් බිම පෙරලලා වනවගාවන් කරන්න පටන් අරගෙන තියෙනවා. එතකොට මේ අපි ගියාට පස්සේ මේ දැකපු දේ තමයි මේ අක්කර ගණනාවකට වඩා වැඩි ප්‍රමාණයක් මේ සුද්ධ කරමින් ඉන්නේ කවුද? මොකද දැන් ගෝඨාභය මහත්තයා මේ ප්‍රකාශය කියන්නේ මේ ජනවාරි මාසේ 30 වෙනිදා කිව්ව දේ තමයි මේ පාරම්පරික ඉඩම් තියෙනවා. ඒක නිසා ගොවියන් ඉන්නවා. ඒක නිසා ඔවුන්ට මේ භූමිය ඇතුලේ වගා කරන්න ඉඩ දෙන්න. ඒ වගේම නිලධාරීන්ට කිව්වා ඒගොල්ල පනවලා තියෙන නඩු තියෙනවා නම් ඒවා ඉල්ලාස් කරගන්න කියලා. ජනවාරි මාසේ 30 වෙනිදා තමයි මේක ප්‍රකාශනිකුත් කරේ. අද මාර්තු මාසේ පළවෙනිදා වෙනවා මේ අපි ගියේ පෙබරවාරි මාසේ 20 21 කියන දවස් දෙක ඇතුළතදී දැවැන්ත විනාශයකට අද අත්පත් කරගෙන
තියෙනවා. ඒ විතරක් නෙමෙයි. එතකොට මේ අක්කර 100,000 ප්‍රමාණයක්. දැන් අපි ගියා ඒ ගම්මානයේ ඇතුළට. ඒ ගම්මානයේ අද්දී ගමේ මිනිස්සු සාමාන්‍යයෙන් ගත්තොත් එහෙම සමය අවුරුදු ගණනාවක් ගම ඇතුළේ ඉන්න ගොවියන් ඉන්නවා. ඔවුන්ට සාමාන්‍ය තියෙන අක්කරයක් එකහමාරක් දෙකක් වගේ ඉතාමත් පොඩි ප්‍රමාණයක්. එතකොට මේ ගමේ මිනිහෙකුට අඩුම තරමේ හිතන්නවත් බෑ මේ අක්කර 100,000 ගානකට වගා කරන්න කියා ඩෝසරයකින් අඩුම තරම මේක සුද්ධ කරන්නවත් ඒ ගමේ මිනිසුන්ට ආර්ථික හැකියාවක් නෑ. සාමාන්‍යයෙන් ඩෝසර් වල දවසක කුලිය ගත්තොත් එහෙම ලක්ෂ 3ක් හරි 4ක් විතර වෙනවා දවසක කුලිය විතර බවද මේ 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 ක්‍රියාවලිය අත්පත් කරගෙන. ඒක දැවැන්ත විනාශයක් කරමින් ඉන්නවා. හැබැයි ඒකේ ගමේ ඉන්න මිනිස්සුවත් ගමේ ඉන්න කීප දෙනෙක් මේ සමහර ක්‍රියාවලිය වලට සම්බන්ධ වෙලා තියෙනවා මිසක් ගමේ මිනිස්සු මේ ඉඩම් අත්පත් කර ගැනීමේ ක්‍රියාවලියකට තිබෙන්නේ පිටින් පැමිණි කූට ව්‍යාපාරිකයන් ප්‍රමාණයක් මේ අද දහයියාගල වනභූමිය ආක්‍රමණය කරන්න පටන් අරගෙන තිනවා. ඒ වගේම මේ තියෙන්නේ ගත්තොත් එහෙම දැන් ඔබ දකිනවා මේ මේ මේකේ අපි ඔබට දෙන ඡායාරූපවල ඇති කියන්නේ අඩි 20-30 උස යකඩ වැටවල් වලින් අලි වැටවල් ගහලා තිනවා. දැන් අපි දන්නවා සාමාන්‍ය මේ මේ අලි වැටකින් මේ අලියෙකුට පණින්න නම් ෂුවරකට රිට පෙනීමේ තරගයක් වගේ එකක් කරලා තමයි රිටක් හොයාගෙන තමයි මේකෙන් එහාට පණින්න වෙන්නේ. ඒ නිසා ඉතා මේ අර අපි ජුරාසි පාක් ෆිල්ම් එකේ බලපු සමහරට අර ජුරාසි පාක්ට එළියට එන්න බැරි වෙන ගහපු වැටවල් වගේ යෝධ වැටවල් තමයි මේ මේ අලි වැටවල් මේ ව්‍යාපාරිකයන් ඉෂ්ට කරමින් තියෙන්නේ. හැබැයි අපිට පේනවා ගමට අලි වදින්න ගහලා තියෙන ගත්තොත් එහෙම අර පතෝල වලින් ගහපුවා නැත්නම් බ්ලාඩප්ප කෝටු වලින් ගහපු මැස්සක් විදිහට තමයි අලි වැටවල් තියෙන්නේ. එතකොට දැන් මේ අලින් සිටින භූමියට ගිහිල්ලා ඔවුන්ගේ භූමිය අත්පත් කරගෙන එම භූමිය ඇතුලේ වගා කරන්න පටන් අරගෙන ඒ වගාව ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් දැවැන්ත අලි වැටවල් ඒව ගත්තොත් එහෙම ලක්ෂ 30 40 50 වියදම් කරගත්ත ඉතාමත් ශවිශක්තිමත් ඉතාමත් උස අලි වැටවල් නිර්මාණය කරමින් ඉන්නවා. ඒ ඔවුන් මේ ව්‍යාපාරිකයන්ගේ වගාවන් සහ ඔවුන්ගේ කුෂි නිෂ්පාදන ආරක්ෂා කර ගැනීම වෙනුවෙන්. හැබැයි ගමේ මිනිසුන්ගේ ජීවිත ගමේ මිනිසුන්ගේ ගොවි බිම් ඒව ආරක්ෂා කරගන්න පතෝල මැස්සල් වගේ පොඩි පොඩි අලි වැටවල් අත්පත් කරගෙන තියෙනවා. එතකොට අපි අහන දේ තමයි මේ මෙවැනි දැවැන්ත අලි වැටවල් ගමේ මිනිසුන්ට ගහන්න පුළුවන්ද? එතකොට මෙවැනි අලි වැටවල් මේ අලි භූමිය ඇතුලේ ගහන්න පුළුවන්කම තියෙනවා නම් ඇයි ගමේ මිනිසුන්ගේ ජීවිත ගමේ මිනිසුන්ගේ ව්‍යාපාර ඒ ගොවි බිම් අත්පත් කරගන්න ඒ මැදිහත්වීම කරන්නේ නැත්තේ කියන ප්‍රශ්නේ අපිට මේ නිරීක්ෂණ ඇතුලේ තියෙනවා. ඒ වගේම ඔබ තව ගත්තොත් එහෙම මේ අපේ භූමියට ඇතුළන ස්ථානේ ගත්තොත් එහෙම තේක කඳන් සහ බුරුත තේක සහ බුරුත කඳන් විශාල ප්‍රමාණයක් විනාශ කරලා තියෙනවා. එතකොට මේ තියෙන්නේ ඒ කියන්නේ මේ 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 කිලෝමීටර් ගණනාවක් දිග ඒ කියන්නේ ඇතුලේ ගත්තොත් එහෙම විශේෂයෙන්ම අපිට දැන් මේ ගමේ මිනිසු කියන විදිහට ඒ ගමේ තියෙන ස්වභාවික ලී දඬු සහ වෘක්ෂලතා පාවිච්චි කරලා හෝටල් පද්ධතියක් නිර්මාණය කරන්න දැන් කෙනෙක් පටන් අරගෙන තියෙනවා. එතකොට කිලෝමීටර් ගානට වඩා වැඩි ප්‍රමාණයට ගත්තොත් එහෙම මේ දැවැන්ත කොටවලි මේ 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 ඔබට මේ ඡායාරූපයෙන් පෙන්නන්නේ මේ අවුරුදු 75කට වඩා පැරණි බුරුත කඳන්. හරිද? ඒවා කපලා මීටර් 100-200 කිලෝමීටර් ගණන් දිගට අලි වැටව මේ වැටක් නිර්මාණය කරමින් යනවා. අවුරුදු 75කට වඩා වැඩි පැරණි බුරුත සහ තේක කඳන් ඉරලා දාලා තියෙනවා. එතකොට ඒ අමතරව ඉතාමත් වේගෙන් අද ඒක ඇතුලේ බිල්ඩින් නිර්මාණය කරන්න පටන් අරගෙන තියෙනවා. එතකොට මේ සියලු දේවල් ඡායාරූප සහ වීඩියෝ මේ 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 දර්ශනවල තියෙනවා. අපි මේකට වග කියනවා. අපි මේ දවස් දෙක පුරා මේ මේ ස්ථානයේ මේ ගමේ මිනිසුත් එකතු කරගෙන අපි මේ ප්‍රදේශය පුරා අපි මැදිහත් වුණා සහ ගියා සහ මේ මේ තියෙන දේවල් අපි බැලුවා. එතකොට ඊට අමතරව දැන් අපි ගත්තොත් එහෙම මේ උපක්‍රමශීලීව දැන් අක්කර ගත්තොත් එහෙම 6000 ගණකට වඩා වැඩි ප්‍රමාණයක් මේකේ තියෙන්නේ. කැලේ ඇතුළට යන්න සාමාන්‍යයෙන් ගත්තොත් එහෙම ආරම්භයේ පටන් ගන්න කිලෝමීටර් ගණනාවක් ඇතුළට ගියාට පස්සේ ඇත්තටම බැලූ බැල්මට කැලෑව පේන්නේ නැහැ මේ සුද්ධ කළාද නැද්ද කියලා. අක්කරේ දෙක තැන් තැන් වල සුද්ධ කරලා තිනවා. ඉතමත් පොඩියට තැන් තැන් වල සුද්ධ කරලා තිනවා. ඒකට ගමේ මිනිස්සු කියන්නේ දැන් අපි ගියාමත් අපිට සමහර තැන් වල තිනවා අක්කර 100-200 සුද්ධ කරපු තැන් සමහර තැන් වල තිනවා අක්කරේ චූටි තැන් වල සුද්ධ කරපු තැන්. ඒකට අපි ගියේ පෙබරවාරි මාසේ 20 වෙනිදා සහ 21. ඒකට 21 උදේ අපි වක්කීමෙන් කියන්නේ සමහර ඇමතිවරු මන්ත්‍රීවරු මේ තොරතුරු අපෙන් කියනවා මේ දෙන්න කියලා. يعني 21 වෙනිදා උදේ අපි අද්දි මේ වීඩියෝ වල තියෙනවා ඒ
උණු උණුවේ පස් සහ ගස් කපලා දාලා උදේ වරුවේ සුද්ධ පවිත්‍ර කළා තියෙනවා. ඒක නිසා ඔවුන්ගේ සැලසුම තියෙන්නේ ගමේ මිනිස්සු කියන විදිහට අක්කරේ දෙක පොඩියට පොඩියට සුද්ධ කළා. එක වෙලාවක අක්කර 100,000 ප්‍රමාණයකට වැට ගහලා එක වෙලාවේ සම්පූර්ණයෙන්ම ඒ ප්‍රදේශය සුද්ධ කළා දාන නිසා එතනට වෙච්ච මැදිහත් වීම දැන් කරලා තියෙනවා. දැන් අපි මේ අද මාධ්‍ය සාකච්ඡාව වෙන්න ඉස්සෙල්ලා මම ඊයේ සහ පෙරේදා කියන දවස් දෙකේ මේ ගමේ ඉන්න මේ අපිට මඟ පෙන්නපු හිටපු කට්ටියත් එක්ක කතා කරා. එතකොට දැන් මේ දවස්වල වෙන දේ තමයි දැන් මේ පිළිබඳ මාධ්‍ය පිළිබඳ සංවාදයක් යන හින්දා දැන් රෑට විශේෂම ඊයේ රෑත් ඒ කියන්නේ අලි වෙඩි පාවිච්චි කරමින් රෑට අර මහා ඝන කැලේ අලින් එලවා දමින් රෑට තමන්ගේ භූමිය නැවත දැන් ක්‍රමානුකූලව සුද්ධ කරන්න පටන් අරගෙන තියෙනවා. එතකොට මේ කිසිවක් නතර වෙලා නැහැ. ඒ කියන්නේ ජනවාරි මාසේ 30 වෙනිදා අද මාර්තු මාසේ 1 වෙනිදා පුරා මාසයක් ඇතුළතදී මේ වන විනාශය 10 යාග ලැබේ භූමියේ දැවැන්ත ප්‍රමාණය වන විනාශයකට මැදිහත් වෙමින් ඉන්නවා. ඉතින් ඒක නිසා මෙන්න මේ ක්‍රියාවලිය ඇතුළේ අපි දකින දේ තමයි විශේෂයෙන්ම සර් අලි ඉන්න කැලෑවට ඇවිල්ලා දැන් පිස්සු නටන්න පටන් අරගෙන තියෙනවා. ඒක නිසා සර්ට බයේ අලි ටික ගම්මදින්න පටන් අරගෙන තියෙනවා. ඒ ගම්මදින්න පටන් අරගෙන තියෙන නිකන් මේ අපේ ගමේ ඉන්න මිනිස්සුන්ගේ වගාවන් ජීවිත ගේදොර සියල්ල සමතරා කරගෙන තවත් අලුත් ආකාරයක අලි මිනිස් ගැටුමක නිර්මාණය වෙච්ච මග තැනකට තමයි මේ මග පොවමින් තියෙන්නේ. ඒක නිසා තමයි සමාජවාදී තරුණ සංගමේ රට පුරා මේ පරිසර ප්‍රශ්න වලට මැදිහත් වෙන අතරම අපි මේ මතු කරමින් ඉන්නේ මේ අනාගතේන ඛේදවාචකයට වහාම නතර කරන්න මැදිහත්වීමක් අවශ්‍යතාවය තියෙන නිසා. විශේෂයෙන්ම 2008 වසරෙත් මේ 10 යාගල භූමිය ඇතුළේ මේ අබේ භූමිය ඇතුළේ මෙවැනිම වන විනාශයක් කරන්න සූදානම් වුණා. ඒ වෙලාවේ ඇමතිවරයා බවට පත් වෙලා හිටපු ජගත් පුෂ්පකුමාර සහ ඒ වෙලාවේ හිටපු පළාත් සභා මන්ත්‍රීවරයෙක් එකතු වෙලා 2008 මෙවැනි විනාශයකට මඟ පෙන්වුවා. ඒ වගේම එතකොට ඒ මොහොතේ හිටපු පරිසරවේදීන් ඒ තමන්ගේ ජීවිත තර්ජනයේ පැත්තක දාලා ගමේ මිනිස්සු සියලු දෙනා එකට එකතු වෙලා මේක පරාජයට පත් කරන්න පුළුවන් වුණා. දැන් මොකද වෙලා තියෙන්නේ? දැන් ගමේ මිනිස්සු කීප දෙනෙක් කැරෙන්න ඒ අවට ඉන්න ගමේ මිනිස්සු සියලු දෙනා බය වෙලා ඉන්නවා. සර්ගේ අනට බය වෙලා තියෙනවා. සර්ගේ මැදිහත් වීමට බය වෙලා තියෙනවා. සර්ගේ කූට ව්‍යාපාරිකයන්ට බය වෙලා තියෙනවා. ඒක නිසා ඔවුන් සද්ද නොකරගෙන ඔවුන් අහනවා මහත්යෝ මොනවද අපි කරන්නේ? අපිට තේරෙනවා දැන් මේ වෙන්න යන වැඩේ මොකද්ද මේ වෙන්න යමින් තියෙන්නේ. ඉතින් ඒක නිසා තමයි සමාජවාදී තරුණ සංගමේ අපි පරිසරයට ආදරය කරන වන සතුන්ට ආදරය කරන සියලු දෙනාට කියන්නේ මේක තනි පුද්ගල ක්‍රියාදාමයක් නෙමේ අපේ පුදු මහත් පරිසරයේ විනාශ වෙමින් මේ යන ඩෝසරයේ වහාම නතර කර ගැනීමට අපි පෙරමුණ ගන්න ඕන කියලා. විශේෂයෙන්ම ඔබ දන්නවා මේ වෙද්දිත් විශේෂයෙන් වල් සපුගල උද්ඝෝෂණයක් පවතින උපවාසයක් පවතින ඒ වල් සපුගල උද්ඝෝෂණය ගත්තොත් එහෙම චමන් රාජපක්ෂ මහත්තයා විශේෂයෙන්ම යෝජිත අලි කළමනාකරණට රක්ෂිතයට භූමියක් වෙන් කරන්න යෝජනා කරලා තිබ්බා. දැන් මාසෙකටත් වඩා වැඩි තාම ගැසට් කළා නැහැ. එතකොට දැන් ඒක වුණේ කවද්ද? මේ ප්‍රශ්නේ ආවේ 2011. 2011 අක්කර 25,000කට වඩා වැඩි ප්‍රමාණයක් ඒ වෙලාවේ හිටපු රජය එලිපෙහෙලි කරා වරාය, ගුවන්තොටුපළ, සම්මන්ත්‍රණ ශාලාවන් ඉදිකිරීම සඳහා. එතකොට ඒ වන අලින් ඇතුන් හිටපු ඒ පද්ධතිය තමයි විනාශ කරේ. හැබැයි විනාශයට විකල්පය ලෙස අලි කළමනාකරණ ප්‍රදේශයකට දැවැන්ත භූමියක් වෙන් කරගත්තා. හැබැයි මේ වෙනතුරු ආණ්ඩු දෙකම මාරුවෙන් මාරුවට ඒ අලි කළමනාකරණය සඳහා වෙන් කරපු භූමිය තමන්ගේ හෙංචයියන් තමන්ගේ ව්‍යාපාරිකයන්ට භූමිය වෙන් කරලා දෙනවා මිසක් අඩුම තරමේ ඒ අලි කළමනාකරණ මධ්‍යස්ථාන සහ ඒ තියෙන ස්ථානට භූමිය වෙන් කිරීම කරන්නේ නැහැ. දැන් අද මොකද වෙලා තිබේ? අද වල් සපුගල ගොවීන් සහ මේ රටේ ඉන්න ඒ ආදරය කරන මිනිස්සු අද ගිහිල්ලා මාරාන්තික උපවාසයන් කරන්න සිද්ධ වෙලා තියෙනවා. මොනවද? මිනිසුන්ට කන්න දෙන්න කියලා නෙමෙයි, මිනිසුන්ට වතුර දෙන්න කියලා නෙමෙයි, මිනිසුන්ට බේට් එක ඉල්ලලා නෙමෙයි, මේ අලින්ට ඉඩමක් දීපල්ලා කියලා. වල් සපුගල උද්ඝෝෂණය යන්නේ අලින්ට ඉඩමක් දෙන්න මේ කියලා තමයි මේ උද්ඝෝෂණය කරන්නේ, මිනිසුන්ට ඉල්ලලා නෙමෙයි. එතකොට ඒක බැරි වෙලා තියෙනවා මේ බලධාරීන්ට අද මේ ප්‍රශ්නේ බේරන්න. එතකොට ඔන්න ඔය ප්‍රශ්නේම තමයි අද 10 යාගලත් හෙට දවසේ වෙන්න නියමිත වෙලා තියෙන්නේ. ඒක නිසා දැන් ගමේ මිනිස්සු බය වෙලා ඉන්නේ ගම්මාන 30කට වඩා වැඩි ප්‍රමාණයක් ඉන්නවා. ඒ මිනිස්සු බය වෙලා ඉන්නේ දැන් මේ අලි ඉන්න භූමියට සර් ඇවිල්ලා පිස්සු කෙනින් පටන් ගත්තට පස්සේ අලි දන්නේ නැහැ සර් ගැසට් ගැහුවා කියලා. අලි දන්නේ නැහැ සර් මේගේ නියෝගේ තමයි වැඩ කරන්න ඕනේ කියලා. ඒවා මොකක්වත් අලි දන්නේ නැති නිසා අලි කියලා කියන්නේ සක්‍රීය සතෙක්, ක්‍රියාශීලී සතෙක්, දවසට වැඩි කිලෝමීටර් ප්‍රමාණයක් ඇවිදින සතෙක්. ඒ නිසා ඔහු ගම්බින් පවා කුඩු කරගෙන ඔහුගේ ආහාර පාන, ඔහුගේ බඩකින්න වෙනුවෙන් ඔහු ගමන් කරනවා. ඒ නිසා දැවැන්ත වන විනාශයකට මගපාදන ක්‍රියාවලිය ඇතුළේ ආයි නැවත අලි මිනිස් ගැටුමකට නැවත වතාවක් රට පුරා තියෙනවා වගේ
දහයියාගල ප්‍රදේශයේ සමට ආවට ඉන්න මිනිස්සුත් ඒ පද්ධතියත් විනාශ වෙන්න පටන් අරගෙන තිනවා. අපි දන්නවා මේ වෙද්දී අපේ ලංකා විවිධ වාර්තා තියන්න පටන් අරගෙන තිනවා. මේ වෙද්දී ගත්තොත් එහෙම ලංකාවේ දෙවන ස්ථානයේ තමයි වාර්තා වෙන විශේෂම අලි මිනිස් ගැටුම වැඩි වෙන ලෝකේ රටවල් වල ගත්තොත් එහෙම දෙවන ස්ථානයට අද ලංකාව පත් වෙලා තියෙනවා. එතකොට ඒක නිසා එවැනි ස්ථානවලත් අපි වාර්තා තියන්න පටන් අරගෙන තිනවා. ඉතින් ඒක නිසා අපි දන්න දේ අපි පැහැදිලි කරන දේ මේක මේ සර් නොදැන සර් දන්නේ නැතුව වෙන සිදුවීමක් නෙමෙයි ඉතාමත් දැනුවත්ව තමයි මේ ක්‍රියාවලිය වෙන්නේ. මොකද ඇයි අපි ඒක එහෙම කියන්නේ? අපි දැක්කා ගෝඨාභය බලයටපත් වෙද්දී ජනාධිපතිතුමා බලයටපත් වෙද්දී විවිධ දේවල් හැම දෙයකටම කිව්වා වගේම පරිසරයට කිව්වා වගේම අපි දැක්කා ආපු ගමන්ම ඔහුගේ ක්‍රියාවලිය මොකද්ද? ඔහු ඇවිල්ලා පැය කීපයක් යන්න ඉස්සෙල්ලා ගල් වැලි පස් සඳහා අදිවිච්ච බලපත්‍ර නිදහස් කළා දැම්. සයිව නිසි පරිදි කැණීම් කරන්නත් ප්‍රවාහණය කරන්නත් ඔහු අවසර දුන්නා. ඒ විතරක් නෙමෙයි ඊට ටික කාලයකට පස්සේ 5/2001 චක්‍රලේඛනයේ අහෝසි කළා දැම්. ඒ අහෝසි කිරීම ඇතුළේ තිබුණු රාජ්‍ය ආයතන මේව රකින්න නීති මේ වශයෙන් තිබිච්ච බලධාරී තිබිච්ච ආයතන සියල්ම අකල්මණ්ණය කරා. ඊට පස්සේ ගම සමග පිළිසඳරක් කියලා ගමේ ඇතුළට ගිහිල්ලා ගම ඇතුළට කි නිලධාරයන්ට කිව්වා මගේ වචනේ තමයි කැසට් එක. ඒක නිසා කැසට් ගන්නවා වගේ මම වචන දෙන්න පටන් අරන් තිනවා ඒකට අනුව වැඩ කරන්න කියලා ඔහුගේ පැත්තේ නිලධාරින්ට අදාළ කරන මැදිහත් වීම කරා. ඊට පස්සේ නිලධාරින්ට බලපෑම් කරා ඕගොල්ලෝ දාලා තියෙන නඩු ටික ඉල්ලාස් කරගන්න. ඒතකොට ගෝඨාභය මහත්තයා මේ යුද්ධවර කරන්න මැදිහත් වෙච්ච ඒ වෙලාවට ආරක්ෂක ලේකම් මේලාගෙන ඒ වගේම විරුවා කියලා නාමාවලියෙන් ආපු මේ මහත්මයා මේව නොදැනද කරේ මේ ක්‍රියාවලිය ඇතුළේ ඉතාමත් දැනුවත්ව ඔහු මේ පරිසරය විනාශ කරමින් ඩෝසරේ මුළු රට පුරා ගිනියමින් මේ අපේ පරිසර පද්ධතිය විනාශ කරන්න පටන් අරගෙන තියෙනවා. එතකොට මේ වෙන්නේ මොකද්ද? මේ වෙනදී අපි තේරුම් අරගෙන තියෙන්නේ අපි දන්නවා ලෝකය පුරා විශේෂම කොවිඩ් රැල්ලක් පටන් අරගෙන තියෙනවා. ඒ කොවිඩ් රැල්ල පුරා ලෝකය පුරා ව්‍යාපාරිකයන්ගේ තමන්ගේ ව්‍යාපාරික මර්මාවත් අවහිර වෙන්න පටන් අරගෙන තියෙනවා. ඒ අවහිර වීමේ ක්‍රියාවලිය ප්‍රතිඵලයක් ලෙස ඔවුන් වේගයෙන් විශේෂයෙන්ම කෘෂිකාර්මික ක්‍රියා ව්‍යාපාරික ශේෂ්ත්‍රයන් වලට ඔව් අවතීර්ණ වෙන්න පටන් අරගෙන තියෙනවා. ඒක නිසා තමයි අපේ ඉන්දියාවේ අදානි වගේ බහුජාතික සමාගම් අපිට දකින්න ලැබෙන්නේ ඒ තියෙන ඉන්දියාවේ මේ සාමාන්‍ය මිනිහගේ ගෝවිම් අත්පත් කරගන්න පටන් අරගෙන තියෙනවා. ඒකේ හැඩවුරුව තමයි ආයි ලංකාව තුළ නිර්මාණය වෙන්න පටන් අරගෙන තියෙන්නේ. ඒක නිසා ලංකාවේ ඉන්න කූට ව්‍යාපාරිකෝ තමන්ගේ ඒ මුදල් බිලියන ට්‍රිලියන ගණන් ඒතිවිච්ච කළු සල්ලි අද ආයෝජනය කරන්න පටන් අරගෙන තියෙනවා. මේ තියෙන සර්ගේ මැදිහත් වීමේ සහ සර්ගේ අනුදැනුම ඇතුලේ මේ ව්‍යාපාරික ජාලය අද අපේ භූමියන් විනාශ කරන්න පටන් අරගෙන තියෙනවා. ඒකේ ක්‍රියාවලියක තමයි මේ අද අපි ඉන්නේ. ඉතින් ඒක නිසා අපි කියන්නේ මේ පහුගිය කාලේ චිත්‍ර අඳිපු ගස් හිටෝපු පැල හිටෝපු පරිසරයේ වෙනුවෙන් ආදරයෙන් මැදිහත් වෙච්ච තරුණ තරුණිය සියලු දෙනාට අපි කියන්නේ ඔබේ ආදරේ ඉතාමත් හොඳින් මේ සර් කොල්ල කෑව. ඔබේ ආදරයට බූට් එක තියලා තියෙන්නේ. ඔබේ පරිසරයට ඒදිපිච් ආදරේ කොල්ල කාලා තියෙන්නේ. ඒක නිසා අපි මේ රටේ තරුණ තරුණයන්ට කියනවා ඔබව කොල්ල කාපු ඔබේ ආදරේ කොල්ල කාපු මේ සර්ගේ ක්‍රියාවලියත් මේ සර්ගේ සිස්ටම් එකටත් එරෙහිව අපි පෙළ ගැහෙන්න ඕනේ. ඒක වෙනුවෙන් සටන් කරන්න ඕනකම තියෙනවා. අපි දන්නවා මේ විනාශය කැලෙන් පටන් අරගෙන තියෙනවා. ඒක ගම්බිම්බ බවට පත් වෙලා ඇවිල්ලා තියෙනවා. ඒ ගම්බිම්බලින් තමන්ගේ ගෙවල් දොරවල් වලට එන්න පටන් අරන් තියෙනවා. ඒක ඊට පස්සේ අපේ ජීවිත සතුන්ගේ ජීවිත විනාශ කරන තැනට දැන් තම තමන්ගේ උස්ම ගන්න පොදට පටන් එන්න පටන් අරගෙන තියෙනවා. ඒක නිසා මේ වන විනාශය නතර වෙන්නේ අනිවාර්යයෙන්ම ඉදිරි අවුරුදු කීපය ඇතුළතදී අපිට කඩෙන් දැන් වතුර බෝතල් ගන්නවා වගේම ඔක්සිජන් ටැංකිය ඔක්සිජන් බෝතලේ කඩෙන් ගන්න තැනට ඔබට අපට සිද්ධ වෙන මඟ තමයි මේ මතුවෙමින් ඉන්නේ. ඉතින් ඒ නිසා සමාජවාදී තරුණ සංගමේ අපි දන්නවා සර්ට පරිසරයට ආදරයකුත් නැහැ, සර් පරිසරය රකින්නෙත් නැහැ. ඒ වගේම මේ සර්ලා ගේන සිස්ටම් එකට පරිසරය රකින්නත් බෑ කියන එක අපි තා හොඳින් විශ්වාස කරන ව්‍යාපාරයක් ඒ වෙනුවෙන් වැඩ කරන එක. ඒක නිසා අපි දන්නවා සමහරට මේ පරිසරයේ මේ යන විනාශය ඇතුළේදී ඉස්සරහට බලයට පත් වෙලා පත් වෙන්න බලාගෙන ඉන්න සමහර සර්ලා හිතන් ඉන්නවා මරු වැඩේ දැන් මේකත් එක්ක මේ රටේ ඉන්න තරුණයෝ දැන් ඊළඟට එයාව බලයට පත් කරගන්න මැදිහත් වෙයි කියලා. මං කියන්නේ අපි ආයි නැවත එවැනි වලේක වැටෙන්න සූදානම් නැහැ. අපි සමාජයයි තරුණ සංගමයේ කිසි දවස එවැනි සීනක නැහැ. ඒ නිසා සර්ලටවත් මේ තියෙන සිස්ටම් එකටවත් පරිසරය රකින්න බෑ. මේ පරිසරය මේ සිස්ටම් එක ඇතුලේ හැංගීම් දැනීම් තියෙන්නේ මිල පමණයි මේක දන්නේ. මුදල දන්නවා. හැබැයි දේවල් වල වටිනාකම දන්නේ නැහැ. එවැනි වටිනාකම් දන්නේ නැති සිස්ටම් එකකට ඒ වටිනාකම් දන්නේ නැති මිනිස්සුන්ට අපි කොච්චර කිව්වත් වැඩක් නැහැ. නමුත් අපේ අනාගතය වෙනුවෙන් අපේ හුස්ම පොද වෙනුවෙන් අපි අරගල කරන්න සූදානම්. අපිට අරගලයක් තියෙනවා. අපි සටනක් තියෙනවා. අපි ඒක ඉතා තරයේ විශ්වාස කරනවා. ඒක නිසා සමාජවාදී තරුණ සංගමයේ විදිහට අපි සූදානම්
මේ සර්ගේ දෝසරේ වෙනුවෙන් මැදිහත් වෙන මේ දැවැන්ත පරිසර විනාශයට වෙනුවට සර් එක්ක ෆේස් ටු ෆේස් සටනට යන්න. ඒ නිසා අපි ලෑස්ති ඒකට නායකත්වය දෙන්න. ඒක නිසා අපි පරිසරයට ආදරය කරන සියලු දෙනාට ඒ වගේම පරිසරයට ආදරය කරන සියලු තරුණ තරුණියන්ට අපි ආරාධනා කරනවා මේ සර්ගේ දෝසරේ වෙනුවෙන් සටන් කරන්න මැදිහත් වෙන්න. සර් නොදන්නවා නෙමෙයි මේ යන්නේ. ඒක නිසා රට රකින්න රට බේරගත්ත විරුව කියලා ආපු විරුව තමයි මේ ක්‍රියාවලියේ තියෙන්නේ. ඒක නිසා දැන් කිසිසේත් අපි හිතන්නේ නැහැ මේ යන වන විනාශය, මේ දහය අගල යන වන විනාශය පරිසර අමාත්‍යාංශ වලට නිලධාරීන්ට ඒවට කිව්වට කිසි වැඩක් නැහැ. මොකද ඒවා සියල්ල අකර්මණ්‍ය කරලා තියෙන්නේ සර්ගේ අතල තමයි සියලු බලය තියෙන්නේ. ඒ නිසා අපිට සර් තමයි මේ වැඩේ වහම නතර කරන්න ඕනකම තියෙන්නේ. ඒකට මැදිහත්වීම අපි ගන්න ඕනකම තියෙනවා. ඒක නිසා සමහර මේ ජාතික ආරක්ෂාවට මැදිහත් වෙච්ච, සමහර නැත්නම් මහජන ආරක්ෂාව වෙනුවෙන් මැදිහත් වෙච්ච, ඒ වෙලාවේ යුද්ධ නිවාර කරන්න මැදිහත් වෙච්ච නායකයෝ තමයි මේ 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 පද්ධතිය පුරාම ඉන්නේ. ජනාධිපතිගේ ඉඳන් ආරක්ෂක ලේකම්ගේ ඉඳන් පොලිසිය භාර ඇමතිවරයාගේ ඉඳන් ඒ සියලු දෙනා මේ මේ යුද්ධය ඉවර කරන්න මැදිහත් වෙච්ච, නැත්නම් ඒ යුදමය හැකියාවන් දැවැන්ත විදියට මිලිටරි කරණය පිළිබඳ ඔළුවේ විශ්වාස කරපු හිටපු නායකයෝ මේ දැන් අද මේ බලයත්පත් කරගෙන ඉන්නේ. ඒක නිසා සමහර ටෙලිෆෝන් නම්බර්ස් දීලා තිනවා අපිට කියන්න කියලා. අද මේ වීඩියෝ සියලු දේවල් සමාජ ජාල පුරා මේවා යනවා. එතකොට මේවා පේන්නේ නැද්ද? මේවා දන්නේ නැද්ද? නිකම් බොරුවට ෂෝ එකට අංක දාලා කියනවා මේවට තියෙනවා නම් කතා කරන්න කියලා. අපි සමහර ඒවාට කතා කරා. කතා කරාම කියනවා ආ පොඩ්ඩක් ඉන්න අපි ගිහිල්ලා බලලා මේකට තියෙන දේවල් කියන්නම් කියලා. දැන් මොකද වෙන්නේ? ඒගොල්ල බලන්න යද්දිත් ඊයේ රැවෙද්දිත් මේ දහයියා කළ වන විනාශය ඇතුළේදී මේ අලි වෙඩි පත්තු කරමින් මේ මේ ඩෝසරේ ක්‍රියාත්මක වෙනවා. එතකොට මේ දැන් මිනිස්සු සමාජයට කල්පනා කරන්න ඇති මේ ඒගොල්ලන්ට දැන් මේ අක්කරයක් දෙකක් අල්ලගත්තොත් මේ අපිටත් මේක වගා කරන්න පුළුවන් කියලා. ඇත්තටම ඕකෙ වෙන්නේ ඕක නෙමෙයි. ඕක තව ටිකක් වෙලා යද්දී ඔය සියලු දෙනා පත් එළවලා දාලා දැවැන්ත බහුජන සමාගම් වලට මේ දහයියාගල භූමිය අත්පත් කරගන්න තැනට තමයි පරිවර්තනය වෙන්නේ. ඒක නිසා අද ලංකාවේ අනිකුත් ස්ථානවලට බහුජාතික සමාගම් වලට වෙච්ච දේම තමයි දහයියාගලට වෙන්නේ. ඔය සමහරට ලංකාවේ වෙන කූට ව්‍යාපාරිකයන් සමහරට අවස්ථාව හම් වෙන්නේ නැති ඒ වෙලාව. ඒ නිසා මහා ව්‍යාපාරිකයන් ඇවිල්ලා ඕවත් දෝෂ කරගෙන ඒව අත්පත් කරගන්නවා. ඒ නිසා අපි පරිසරයට ආදරය කරන තරුණ තරුණියෝ විදිහටත් ඒ වගේම අනාගතයේ හුස්ම පොද කඩෙන් ගන්න කැමති නැති කෙල්ල කොල්ලෝ විදිහට අපි මේ සටනට එනවා. ඒක නිසා අපි දන්නවා මේ සර් දැනුවත්ව මේ සිස්ටම් එක විසින් මේ පරිසරය විනාශ කරනවා. ඒකට එරෙහිව අපි රට පුරා තරුණ තරුණියෝ පෙළ ගස්සන්න සහ ඒ වෙනුවෙන් සටන් කරන්න අපි මැදිහත් වෙනවා කියන ආරාධනාව අපි තරුණයන්ට කරමින් ඒ වගේම සර්ට කියනවා අපි ලෑස්ති, ඔයා මේක නතර කරන්නේ නැත්තම් ඔයත් එක්ක මේ රටේ තරුණ පරම්පරාව ඔබට ආදරය කරපු, ඔබට චිත්‍රැඳපු, ඔබට ගස් සිටවපු හිටපු තරුණයෝ සමග ඔබේ ඔබ ඒ ඔවුන් තරුණයන්ගේ ආදරයේ පිටුපාලා ඒ ආදරයට බූට් එක තියලා මැදිහත් වෙච්ච ඒ ආදරේ නැවත මේ සමාජය, මේ මිනිස්සුන්ට, මේ පරිසරයට ආදරය කරන තැනකට පෙළ ගස්සන්න අපි සමාජවාදී තරුණ සංගමයේ සූදානම් කියන පණිවිඩය තමයි අපි සමාජවාදී තරුණ සංගමය විදිහට දෙන්නේ.